මවිසින් පසුගියදා 2011 ලෝකකුසලාන තරගාවලිය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්ව විසින් විවිධ ප්‍රකාශ කරලා තිබුණා. දේශපාලඥයන් සහ ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයන් මේ පිළිබඳ විවිධ මත ප්‍රකාශ කරා. සමහරු කිව්වා මේක දේශපාලන සම්දර්ශනයක් කියලා කිව්වා. සමහරු කිව්වා පහුගිය ආණ්ඩුව ලෝකකුසලානේ පාවා දුන්නා කියලා. සමහරු කිව්වා අවුරුදු 9ක් මේක ගැන කතා කරේ නැත්තේ කියලා හෝ. සමහරු කිව්වා බොරු කියනට ඡන්ද දෙන්න එපයි කියලා. මම මේ කිසිවකට පිළිතුරු දෙන්න ගියේ නැහැ. අද දිනේ මම මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට අද පැමිණිලි ඉදිරිපත් කරා. මේ සම්බන්ධයෙන් මට ක්‍රීඩකයන්ගෙන් ක්‍රීඩා ලෝලින්ගෙන් ක්‍රීඩා සමාජවලින් විදේශ රටවලින් විවිධ පුද්ගලයන්ගෙන් සහ ක්‍රිකට් පාලක මණ්ඩලෙන් මට ලැබුණු සහ මා සතු තිබූ තොරතුරු සියල්ල අද මම පොලිස් විමර්ශන ඒකකයට ලබා දුන්නා. මගේ පැමිණිලාද පිටු 6ක්. ඒ වගේම මේකට අවශ්‍ය කරන ලේඛන 8ක් අද මම මේ විමර්ශන ඒකකයට ලබා දුන්නා. මේ මෑතකදී මේ ප්‍රකාශය කිරීමට හේතුව කුමක්ද කියන එක පිළිබඳ විවිධ පාර්ශ්වයන් මගෙන් ඇහුවා. මේ මෑතකදී මේ ප්‍රකාශය මම කරේ එක්තරා නාලිකාවක රටේ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ මගෙන් ප්‍රශ්න කර යෑමේදී බැඳුම් කර වංචාව ඒ වගේම top 10 කම්බහුරු මේ කාරණා සියල්ල පිළිබඳ මගෙන් ප්‍රශ්න කරා. ඒ අතරතුර ක්‍රිකට් ක්‍රීඩාවේ වෙන අක්‍රමිකතා පිළිබඳ මගෙන් පැහැදිලි කිරීමේදී දරණලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමයි මම එදා මෙවැනි ප්‍රකාශයක් සිද්ධ කරේ. මේ ප්‍රකාශය මෑත කාලයේ සිද්ධ කිරීමට මූලික හේතුව තමයි මගේ ළඟ තියෙනවා ICC ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරයන් ප්‍රනාන්දු මහතාට 23 දෙසැම්බර් 2018 එවනලද ලිපිය මේකේ තියෙනවා අපිට පේනවා strictly private and confidential මේ ලිපිය එවලා තියෙනවා නමුත් මට මම මේ උත්තර දෙන්න සිද්ධ වෙනවා නැත්නම් මේකේ මම වැරදිකාරයෙක් වෙන නිසා මේ ICC කේ මේ ලිපිය ICC කෙන් එවන්නේ ICC එකේ anti corruption එකේ ප්‍රධානියා හැටියට ඉන්න ඇලෙක්ස් මාෂල් කියන මහත්මයා තමයි anti corruption එකේ ඉන්න ප්‍රධානියා තමයි මේ පැමිණිල්ල කරන්නේ ක්‍රීඩා මාත්‍යවරයාට මම ඔබට ඒ පැමිණිල්ලට සම්බන්ධ කාරණා කීපයක් මම ඔබට කියවෝතින් මේකේ තියෙනවා the scope of nature of the investigations over the last 12 months the ICC ACU has carried out investigations relating to the players supporting staff and the administration in Sri Lanka cricket SLC our inquiries have also incorporated suspect corrupt from outside cricket who have linked with the Sri Lanka cricket structure meke kiyenawa we are currently conducting a number of investigations in Sri Lanka and compared to the other ICC full member countries Sri Lanka stands out with regard to the high number and seriousness of the allegations as the general manager of anti corruption at the ICC Sri Lanka is a country where corruption in cricket causes me in the greatest concern මෙතුමා කියනවා ලෝකේ ටෙස්ට් ක්‍රීඩා තරග කරන රටවල් අතර වැඩිම පැමිණිලි චෝදනා තරගපාදී සම්බන්ධයෙන් තියෙන්නේ ශ්‍රී ලංකාවට මේ පිළිබඳ දැනට පරීක්ෂණ පවත්වාගෙන යනවා මේ පිළිබඳ එතුමා දීර්ඝ ලිපියක් එවනවා ඒ කියන්නේ අපි රටක් හැටියට තරග පාවාදීම් වලට සම්බන්ධ වුණ කාරණා සම්බන්ධ දාලා ICC එකේ ඇන්ටි කරප්ෂන් එකෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරට ලියුමක් එවනවා මම විෂය භාර අමාත්‍යවර හැටියට මට මේ ලිපිය මගේ අතට ලැබුණා මම ක්‍රීඩාවට ආදරය කරන පුද්ගලයෙක් හැටියට මට යම් කඩගාටුවක් ඇති වුණා මෙච්චර නීති අනපනත් සම්මත කරලා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන ඇතිවීම පිළිබඳ ඒ නිසා තමයි මම ඔබට කිව්වොත් මේ 2011 ලෝක කුසලානේ සම්බන්ධයෙන් මේ තරගාවලිය පැවැත්වීමේදී මේ තරගාවලිය නිරීක්ෂණයට නැරඹීමට ගිය ප්‍රේක්ෂකෙක් මම අමාත්‍යවරයා හැටියට ඒ නිරීක්ෂණය කිරීමේදී නැරඹීමේදී තරගාවලියදී මටත් යම් සැකයක් මතුණා මේ තරගාවලිය සම්බන්ධයෙන්. ඒ වගේම මේ තරගාවලිය අවසන් කරලා මම ශ්‍රී ලංකාවට ආවට පස්සේ ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට මාව හම්බෙන්න විවිධ පාර්ශ්වයන් ආවා. ඒ අතර හිටපු ක්‍රීඩකයන්, ඒ වගේම සමහර ක්‍රීඩකයන්, ක්‍රීඩා ලෝලීන්, ඒ වගේම ක්‍රීඩා සමාජ ඇතුළු පාර්ශ්වයන් ගණනාවක් ඇවිල්ලා මේ තරගාවලිය යම් පාවාදීමක් සිදු වුණාදයි පරීක්ෂණයක් පවත්වන ලෙස මගෙන් ඉල්ලීමක් කරා. ඒ අනුව මම ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා 2011 මේ පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මම කරන ලද පැමිණිල්ල මම අද පොලිස් විශේෂ ඒකකයට මම ලබා දුන්නා.
එවැගේම මම දැනගත්තා මේක ඉතාම භයානක තත්ත්වයක්. අපි රටක් හැටියට ක්‍රීඩාවේ ඉතාම දක්ෂෝ. අපි ලෝක කුසලානේ දිනපු කණ්ඩායම. අපි 2020 ලෝක කුසලානේ දිනපු කණ්ඩායම. අපි ආසියානු තරගාවලියේ දිනපු කණ්ඩායම. මම විශ්වාස කරනවා ලෝකේ ඉන්න ටෙස්ට් ක්‍රිකට් ගහන රටවල් 12 අතරේ දක්ෂතම ක්‍රීඩකයෝ ඉන්නේ අපේ රටේ. ලෝක කුසලානේ හැමදාම දිනා ගන්න පුළුවන් රට ශ්‍රී ලංකාව කියලා මම විශ්වාස කරනවා. හැබැයි මම දැක්ක මේ ජයග්‍රහණයට දෙන බරපතලම ප්‍රශ්නේ තමයි ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ තරඟ පාවා දීම. හැබැයි ලෝකෙ කිසිම රටක තරඟ පාවා දීම සම්බන්ධයෙන් නීතියක් සම්මත වෙලා තිබෙන්නේ නැහැ. ඒ නිසා ලෝකෙ පළවෙනි තරඟ පාවා දීමේ පනත හදන්න ඕනේ කියලා මම තීන්දුව කරා ක්‍රීඩා මාත්‍යවරයා හැටියට. මේ පිළිබඳව මම එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලීමක් කරලා මේකට අවසරය අරගෙන ලෝකෙ පළවෙනි රට තරඟ පාවා දීමේ පනත ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල මම ආරම්භ කරා. මගේ ළඟ තියෙනවා 2013 අටවැනි මාසේ 10 වෙනිදා මේ සඳහා මම කමිටුවක් පත් කරනවා. තරඟ පාවා දීමේ පනත පත් කිරීම සඳහා කමිටුවක්. මේ කමිටුවේ ඉන්නවා සභාපතිවරයා හැටියට අනුර ජයසේකර ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්, ලේකම් හැටියට පණ්ඩුක කීර්තිනන්ද නීතිච්ච, නිශාන්ත රණතුංග ඇතුළු කමිටු සමාජිකව 8 දෙනෙක්. මම මේ භයානක අභියෝගය දැනගත්ත නිසා, රටේ නීතියක් නැති නිසා මේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මම විසින් කමිටුවක් පත් කරනවා. ඊළඟට මේ කමිටුව පත් කරන්නට පස්සේ මේ සඳහා නීතිමය අවශ්‍යතාවය දිනවා. ඊළඟට මගේ ළඟ තියෙනවා 2014 මම විසින් තරඟ පාවා දීමේ පනත නීතිගත කිරීමට මම කැබිනට් මණ්ඩලයේ ඔබට යටින් තියෙන මහින්දානන්ද අලුත්ගමගේ එවකට ක්‍රීඩා ඇමතිවරයා මම ලෝකේ පළවෙනි වතාවට කැබිනට් මණ්ඩලයේ අනුමත කරනවා ශ්‍රී ලංකාවේ තරඟ පාවා දීමේ පනත. මේ තමයි මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව. මේ අභියෝගය දැනගෙන තමයි මේ සියලු කටයුතු කරේ. ඒ අනුව ලංකාවේ පළවෙනි වතාවට තරඟ පාවා දීමේ පනත ක්‍රියාත්මක කිරීමට අපිට කැබිනට් අනුමැතිය ලැබෙනවා. ඊට පස්සේ මේ තමයි තරඟ පාවා දීමේ පනත. ලංකාවේ පළවෙනි වතාවට 2019 මේක සම්මත වෙලා සියලු කටයුතු වෙලා පාර්ලිමේන්තුවේ සම්මතුනේ 2019 2019 අංක 24 දරන ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත ලෝකේ පළවෙනි පනත. ලෝකේ පළවෙනි රට ක්‍රිකට් තරඟ පාවා දීම. ඉන්දියාවෙත් මේ වගේ දෙයක් නැහැ. ඇමරිකා ඕස්ට්‍රේලියාවෙත් මේ වගේ දෙයක් නැහැ. කිසිම රටක නැති. අප මොකද මම දැක්කා අපේ දක්ෂතාවයට අපේ ක්‍රීඩාවට දෙන බරපතලම අභියෝගය මේ තරඟ පාවා දීම. ඒ නිසා මේක නීතිගත කිරීම සඳහා අපි අවශ්‍ය පනත අපි ක්‍රියාත්මක කරා. ඒ අනුව මම අමාත්‍යවරයා හැටියට මට කරන්න පුළුවන් උපරිම දේ මම ඉෂ්ට කරලා තියෙනවා නීතියෙන් මේ තරඟ පාවා දීම. මොකද අපිට දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. අපිට අපේ ප්‍රේක්ෂකයන් ඉතාම ආසාවෙන් මේ ක්‍රීඩාවට අපිට ඉතාම දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. හැබැයි මුණතරන් දක්ෂ ක්‍රීඩා කරත් විවිධ පාර්ශ්වයන් විසින් සම්බන්ධ වෙලා මේ තරඟ පාවා දීමුතින් අපිට ජයග්‍රහණ ලබන්න බෑ. ඒ නිසා ලෝකේ පළවෙනි රට හැටියට ලෝකේ පළවෙනි රට තරඟ පාවා දීමේ පනතක් හදපු රටක් හැටියට ලංකාව ඉතිහාසෙට එක් වුණා. ඒකේ වගකීම මම ගත්ත මම අද ආඩම්බර වෙනවා එවැනි පනතක් ඉදිරිපත් කිරීම පිළිබඳ. එවැනි පනතක් හදලා නීතිගත කර තිබියදී ICC ගේ ඇන්ටි කරප්ෂන් එකෙන් කියනවා ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 12 අතරින් වැඩිම චෝදනා එල්ල වෙන රටක් හැටියට ශ්‍රී ලංකාව මේ තරඟ පාවා දීම සම්බන්ධයෙන් උන්ට ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව උන් පරීක්ෂණ පවත්වනවා කියලා. ඒ නිසා මේ ක්‍රීඩාවට ආදරය කරන පුද්ගලෙක් හැටියට මම විශ්වාස කරා කොහෙන් හරි මේක නවතින්න ඕනේ. නීති හදලා තියෙනවා, ඇන්ටි ඩෝපින් ඇන්ටි කරප්ෂන් එක පැමිණිලා වුණා. හැබැයි මේකේ නැවතුමක් නැහැ. ඒ නිසා කවුරු හරි මේක කතා කරන්න ඕනේ, කොහේ හරි මේක ආරම්භ කරන්න ඕනේ. ඒ නිසා තමයි මම මතය ප්‍රකාශ කරේ. මම විශ්වාස කරනවා 2011 තරඟ පාවා දීමක් සිදු වුණාද කියලා. මම මේකේ කරුණු එකින් එක කියන්නේ නැහැ. මම කරුණු කාරණා 24ක් පිටු 9ේදී මම කරුණු කාරණා 24ක් සඳහන් කරලා තියෙනවා. මේ තරගාවලිය පරාජය වෙන්න සැක සහිත හේතු වන කාරණා 24ක්. මේ පිළිබඳ මම සියලු පරීක්ෂණ මම දාලා තියෙනවා. ඒ නිසා මම අද පරීක්ෂණේ පැවැත්තුවා. ඒ වගේම මට ඔබට පෙන්වන්න පුළුවන් මම මීට කලින් මම කරන ලද ප්‍රකාශ 2014 2017 මේ ලෝක කුසලාන තරගාවලිය සැක සහිතයි කියන එක පුවත්පත්වල ගියපු. ඒ වගේම හිරු නාලිකාවේ 2017 සම්මුඛ සාකච්ඡාවකදී මම මේ පිළිබඳ ප්‍රකාශයක් කරනවා. මගේකට අවශ්‍ය CD පටියකුත් මම රහස් පොලිසියට දුන්නා. ඒ නිසා මට කියන්න තියෙන්නේ මම 2011 ලෝක කුසලානයට සහභාගි වුණා. මම තරඟේ නිරීක්ෂණය කරා. මට පෞද්ගලිකව සැක හිතුණා. මට මේ පිළිබඳ තොරතුරු ලැබුණා. මම මේ පිළිබඳ ICC දැනුම් දුන්නා. මම මේකට අවශ්‍ය නීති රීති රටේ හැදුවා. මට කරන්න පුළුවන් දේ මම කරා. හැබැයි නීති සකස් කළ සියලු දේ කරලා ICC කියනවා තාම මේ පිළිබඳ රටේ අවධානය යොමු වෙලා නැහැ කියලා. ඒ නිසා තමයි මම පැහැදිලිව සඳහන් කළේ ජනතාවගේ අවධානය යොමු වෙන්න මේක නවත්තන්න තිත තියන්න ඕනේ නිසා තමයි මම මේ ප්‍රකාශයක් කරේ. ඒ නිසා මම සියලු පාර්ශ්වලින් ඉල්ලීමක් කරනවා.
मम मे पिली मद अवश्य तेलो तोर तोर टिक अद पुलिस विशेष विमर्श ने कहले दिला दिनो अपि मीट पासे कथा न करेमु मे पिली मद मत न करेमु एनिसा मम किसी केने कोट मम कियाने ने मम कनगाट वेनो मम क्रीडके मेकड संबंध न है कियला पहदिरी करला तिबेदि अतम क्रीडके मे पिली मद मत प्रकाश करला तिबा एनिसा मम इताम गौरंग इली मक करनवा मे विमर्श ने देन आरंभ करला तिन मे पिली मद ओबें हेटानिद्द वेनकोट कट उत्तर गन्ने यदाल पार्श्वंग इन्नी एनिसा मे सियलु पार्श्वयं मेकट सहाय पालकरा मेक देशपालने करन्ने पा मेक देशपालन दैन मे तरगावली संबंधें अवश्य सियलु तोरतुरुटिक मम दीला ती आय वेन किसीम देयक नै अवश्य सियलु लिपि लेखन मम लबा दीला तीनो एनिसा परीक्षणयट सहाय वेन्न मेक देशपालन वेदिकावक करगन्ने पा मेक मतिवरणयट इलक्क करगन्ने पा मम हेमदाम मेकट विरुद्धव कथा करपु केनेक मम 2005 उबट मतकै मेरटे दूषण आक्रमिकतावलट विरुद्धव मम सटनक करा इवगेम 2015 मम टॉप 10 कंबहुरु कियला अपि वेनम मे होरकमट एरुद्व अपि वेनम कथा करा ए वगेम क्रीडावयम दूषणयक् तिरुणा एकट विरुद्धवत् मम कथा करनो मेक विविध पार्श्व अपिट गाय अपट चोदना तिनो के अरक कियै मेक के मोक किबुनात् मट कियन्न तिन्ने अपिट लोक कुशलाने दिलन्न पुलुवन रटक् अपट दक्ष क्रीडकयो इन्नवा ए निसा मेके लोक कुशलाने नवत श्रीलंकावट गेन्न මේ තින දේවල් හදා ගන්න අපට ඉඩ දෙන්න මේක දේශපාලන වේදිකාවක් කරගන්න එපයි කියන ගෞරවණීය ලියම කරනවා ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි අපතුම අමාත්‍යවරයා හැටියට ඉදිරිත් මේ අමාත්‍යවරයා හැටියට කටයුතු කරන මේ කාර්ය සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රියාමාර්ගයක් ගන්න නැහැ කිවීම ගැන මම කිව්වොත් ඔබතුමා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අසාර්ථකයි කියලා मम किए मम असार्थकई कि मीट वेडिये मट मुखद उब हंडो तीन मगिंग ओकने वे उब तरंग सार्थक क्रीडा मत इवर एक लोके किसी मरटक लोककुशलान तरगावलियक पावादीम पिली मत तोर तुरेनो मम्मिक क्रियात्मक करण उत्साह करण नीति आज्ञा मुखदे मत इवर हेट करण बुलो करण बुलांगे कबदे रटे ए नीति क्रियात्मक क्रीम ICC කට පැමිණිලි කිරීම. එයින් එහා මට මොකද්ද කරන්න පුළුවන්? ඒ වගේම රටට මේ මතය ප්‍රකාශ කිරීම. ඒ තුනම මම කරලා තිනු. ඊට වැඩි මොකද්ද මට කරන්න පුළුවන්? නීතියක් හදලත් ඒක එතනින් එහාට ගෙනියන්න බැරි වෙච්ච එක ගැන පසුතැවිලිමක් නැත්නම් අවංකවම පසුතැවිලි වෙච්ච නිසා තමයි මේ වැනි ප්‍රකාශයක් සිද්ධ කරේ. නීතියක් හදලා ජාත්‍යන්තරයේ ක්‍රිකට් කවුන්සිලයේ ඇන්ටි කරප්ෂන් යුනිට් එක කියනවා නම් මේ සම්බන්ධයෙන් තාම රජය හරියට කටයුතු කරලා නැහැ කියලා. ඒ නිසා තමයි මේ පිළිබඳ ප්‍රකාශය කරේ. ඒ නිසා මම විශ්වාස කරනවා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් මම මේ පිළිබඳව උඹට කිව්වා මම විශ්වාස කරනවා මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වලා මේකේ වැරදිකරුවන් ඉන්නවනම් ඔවුන්ට නීති ක්‍රියාත්මක කරයි කියලා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට මේ ලිපිය එන්නේ ඕකියලා කියන 2019 මාර්තු මාසෙ. ඔබ ඒ වෙලාවේ පියවරක් ගන්න නැහැ. මැතිවරණේ කටේ දියලා ඔබතුමා මේක ඉදිරියට දානවා. මට මේ ලිපිය හම්බුනේ සුමාන දෙකකට කලින්. ඔබ දැක්ක මේ ලිපිය ප්‍රයිවට් ඇන් කන්ෆිඩෙන්ෂල්. මේ ලිපිය මට හම්බුනේ සුමාන දෙකකට කලින්. ඒ නිසා මේක අමාත්‍යංශ තිබුණ ලිපියක් මට ලිපිය හම්බුණාට පස්සේ තමයි මට මේක කියන්න පුළුවන් වුණේ. එතකම් මට කියන්න හම්බුනේ නැහැ. ඒකත් ඔබ දැක්කා මගේ රූපවාහිනී සංවාදයේදී මම මේක බලෙන් ඇදගත්ත දෙයක් නෙමෙයි. මගෙන් අහන ප්‍රශ්නයකට පිළිතුරු දීමක් නිසා මේ සිදුවෙච්ච දෙයක් කරෙන්න මම මේක ලෝක කුසලානේ සම්බන්ධයෙන් වෙනම පුවත්පත් සාකච්ඡාවක් තියලා මේක ගැන ප්‍රකාශ කරා නම් මම මේක දේශපාලන වාසියක් සම්දර්ශනයක් කරා කියලා පිළිගන්න පුළුවන්. මේක සම්මුඛ පරීක්ෂා සම්මුඛ සාකච්ඡාවකදී කරන ලද එක මතයක්. ඔබතුමා කියනවා තරඟ පාවාදීමක් සිද්ධ වෙලා තියෙනවා. එහෙම පාවාදීමක් සිද්ධ වෙලා තියෙනවා නම් එහෙම සැකයක් තියෙනවා. පාවා දුන්නේ මොන දේවල් අරබයාද? මම කියන්නේ තරඟ පාවාදීමක් සිදු වුණාදයි සැකයක් අපිට තියෙනවා කියන එකයි. මේක න හොයා බලන්නයි කියලා මම කියන්නේ. ඒකයි මම කියන්නේ. මම කියන්නේ මෙම තරඟාවලියේ තරඟ පාවාදීමක් සිදු වුණා කියලා මම ඔබට කිව්ව කරුණු ගණනාවක් මම ඉදිරිපත් කළා දෙනවා මම මේක මෙතන කියන්නේ මම දුන්න කරුණු තොරතුරු කිව්වොත් පරීක්ෂණයට බාධාවක් වෙනවා ඒ නිසා මම ඒ පිළිබඳව කියන්නේ නැහැ ඒ නිසා මම ඒ තරඟ පාවාදීම සම්බන්ධයෙන් උනාදයි කියන එක පිළිබඳව පරීක්ෂා කරන්න අවශ්‍ය තොරතුරු ටික මම ලබා දෙලා තියෙනවා මම හිතන්නේ 2011 ලෝක කුසලාන තරඟාවලියේ වුණාන් පස්සේ බොහෝ දෙනෙකුට වගේ කාරණා මතුවුණා ඔබතුමාටත් ඒ වගේ තොරතුරු සාක්ෂියක් ලැබෙන්න ඇති ක්‍රීඩා අමාත්‍යවරයාට නේද එතකොට ඔය කියන මේ කාරණා 24ම මේ ඊයේ පෙරත ලැබිච්ච කාරණා නෙවෙයි ඒ කාලේ ලැබුණු කාරණා. නමුත් ඔබ කිසිම අවස්ථාවක මේ කාරණා ඉදිරි කරන්නේ නැහැ. ඔබ කතා කරා කියනවා තරඟ පාවා දීමක් සිද්ධ වෙන්නේ නැති ඒ සම්බන්ධයෙන් සැකයක් තියෙනවා. මට තොරතුරු ලැබෙන අනුව තමයි මම කටයුතු කරේ. ඔබ හිරුණාලිකාවේ 2014 මගේ සම්මුඛ පරීක්ෂණය බලන්න සාකච්ඡාව බලන්න. මම සම්මුඛ සාකච්ඡාවේදී මේකේ කාරණා තුනක් ගැන කියනවා එදා. ඒ නිසා මට ලැබෙන තොරතුරු ටික මම කිව්වා.
මට අවසානයේ ICC ලිපිය දැක්කම තමයි මම මේකේ තියෙන බරපතලකම දැනගත්තේ. ඒ කියන්නේ ICC ඇන්ටි කරප්ෂන් යුනිට් එකෙන් කියනවා නම් ලෝකේ ටෙස්ට් ගහන රටවල් 12 අතරින් බරපතලම අවදාන යොමු වෙන්න ඕනේ රට ශ්‍රී ලංකාව කියලා. අපි මේක ගැන කතා කරන්නේ නැත්නම් කවුද කතා කරන්නේ? මේ ඔක්කොම ලියුම් හස්සේ හංගගෙන තියලා හරියන්නේ නැහැ. මේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මම මේ පළවෙනි සිද්ධියට මම ආරම්භ කරා. ඔය ලිපියේ තියෙන්නේ අපතුමා ක්‍රීඩාව සම්බන්ධ දූෂණ වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් සහ එය අදාළ පරිසරය ඉහළ තැනක තියෙන ඒ සම්බන්ධ විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා කියලා. विविध कारण මේක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. හරි. ඒක තමයි. ඉතින් මේ ලිපියේ නෑ මෙමෙ. මේ ලිපියේ පැහැදිලිව ඔබ දන්නවා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විසින් අපේ රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් තියෙන චෝදනා ලෝකේ රටවල් 12 අතරින් තියෙන බරපතලම ප්‍රශ්නය කියන එකයි මේකේ කියන්නේ. ඉතින් මේකේ ඔවුන් අන්තර්ගතයේ මේ පුද්ගලයා මේ පුද්ගලයා මේක පාවා දුන්නා කියලා නෑ. ඔවුන් කියන්නේ මේ අවදානම පිළිබඳව. ඔව් ඔය ලිපියේ මතු කරලා තියෙනවා ක්‍රීඩාංගන परीक्षण पवत्न මම ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට ක්‍රීඩා වෙතිබුණ ලොකුම මාෆියාව මං ගැලෙව්වා. ඔබ කියනවනම් එහෙම කරේ නෑ කියලා බොරු. පාපන්දුවල තිබුණ මාෆියාව මම ගැලෙව්වා. නාමයෝජනා දුන්නේ නෑ. මලල ක්‍රීඩා වෙතිබුණ මාෆියාව මම ගැලෙව්වා. විවිධ ක්‍රීඩාවල තිබුණ මාෆියාව මං ගැලෙව්වා. කිසිම ක්‍රීඩා අමාත්‍යවරයෙක් නොකරපු ක්‍රීඩාවේ දූෂණ අක්‍රමිකතා නවත්තන්න මම කටයුතු කළා. මම FIFA එකට ලිව්වා. මම ICC එකට ලිව්වා. මේ සියලු තොරතුරු මගේ ළඟ තියෙනවා. इलेक्शन මම ක්‍රීඩා මාත්‍ය ධූරය බාරගත්ත මේ අපිට එකපාර මේ කටයුතු කරන්න බෑ. හැබැයි අවුරුදු ගාණක් ඉඳපු තීරින් කමිටුවක් වෙනස් කිරීමේ ගෞරවය අපිට දෙන්න. ඒ නිසා අපි ඒ අපි ඒක කරා. මම අහන්නේ ඔබතුමා මේ වෙලාවේ මේ තරම් බලසාර විදියට මේ කාරණේ උඩට ගන්න. දේශපාලන වාසියක් ගන්න නෙවෙයි. මට මේකේ කිසිදු දේශපාලන වාසියක් ගැනීමේ අවශ්‍යතාවයක් මට නැහැ. ඔබ දන්නවා මම හැමදාම මේ අක්‍රමිකතා දූෂණ වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා. මම හැමදාම ඔබ මාධ්‍ය ඉදිරියේ දැක්කා. ඔබ මම පහුගිය අවුරුදු 5 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මේ පිළිබඳව කතා කරා. මම හැමදාම පෙනී සිටින දේ වෙනුවෙන් මම පෙනී හිටියා. ඔබ මම කරපු සම්මුඛ පරීක්ෂණයේදී සාකච්ඡාවේදී ඔබට දැනෙනවා. මගෙන් අහන ප්‍රශ්නයකට මම දෙන පිළිතුරක්. ඒ නිසා මම දේශපාලන වාසියක් ගන්නවා නම් මේ ලිපි ලේඛන එළියට දාලා මම ප්‍රවෘත්ති සාකච්ඡාවක් ගන්න ඕනේ 2020 ලෝක කුසලානේ සම්බන්ධයෙන්. ඒකයි මම ඔබට කිව්වේ මේ ක්‍රීඩාවට අපි හරි ආදරේ. ඒකයි මේ තොරතුරු කිසිවක් දෙන්නේ නැත්තේ. මේ තොරතුරුවක් කිසිම දනකට දෙන්න බැරි වුණේ ඒකයි. දැන් මම මේක අදාළ පාර්ශ්වයන්ට දීලා තිනවා. ඒ නිසා අපි දීර්ඝ සාකච්ඡාවකට යන්නේ නැතුව සාධාරණ පරීක්ෂණයක් අපි බලාපොරොත්තු වෙමු. නැවතත් සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ දේශපාලන වේදිකාවේ කතා කරන්නත් එපා. මේ පිළිබඳ ක්‍රීඩකයෝ හෝ ක්‍රීඩා ලෝලින් කතා කරන්නත් එපා. මේ පරීක්ෂණයට අපිට කාලයක් දෙන්න අපි ජනාධිපතිතුමාගෙන් ඒ වගේම ගරු ක්‍රීඩා මාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ මාස 3ක් ඇතුළත මේ පරීක්ෂණය දාලා අපිට වර්තාවක් ලබා දෙන්න කියන එක. අවසාන වශයෙන් මම යෝජනා කරොත් මේ කාර්යය හරහා ඔබතුමා බලාපොරොත්තු වුණාට වඩා වැඩි මාධ්‍ය ආවරණයක් ඔබතුමාට ලැබුණායි කියලා ඔබතුමා එකඟ වෙනවද මාත් එක්ක? මම මාධ්‍ය ආවරණයක් බලාගෙන කරපු ප්‍රකාශයක් නෙවෙයි. මම 2017 මෙවැනිම ප්‍රකාශයක් කරා බව. සම්මුඛ පරීක්ෂණයක් මේ සම්බන්ධ සම්මුඛ පරීක්ෂණයක්. ඒකෙදි මට මෙවැනි ප්‍රචාරයක් ලැබුණේ නැහැ. මම තර්ක කරන්නේ මේ කාලය मम किसी से प्रचार बलागन के रूपवाहिनी साकच्चावकदी
दूषण आक्रमिकता गिन कथा कर दी एक प्रकाश अलग गेप मम अत्र अवंको मगे मम उबट किया मंग हीने की मिथित ने मेवनी प्रचार ने मे संबंध लभे किल ने किसी से आय पटल गंडे पा हेम मम महाबंकोट एरे सटन कर दिबरे किल अपि हेमदाम विरुद्ध देट विरुद्ध हिटिया एनिसा कथा खलित तनपि कथा ए महिंदानंद अलुद्गमगे मगे युतकम वगकीम मम महाजन नियोजिते अपि तेरीपत्तेने चांदे अपि महाजन तावट वगकी अंडोने महाजन तावट वगकी अंडोने पार्लिमेंतुवट गिहिल्ला दिनदे काल कटवागिन इन्नेक नेवेयि महाजन नियोजितगे वगकीम ओब दन्न तोरतोरु सियल्ल हेली करन्न ओने बोहो अय हेली करन्ने मे हेली किरीम तोर यमहल्लाट मट आवासी वेन्न पुलुवन आवासियक् उनक् मट देन्न पुलुवन् दे मनटट दुन्ना।